quieta. Vai, Kian. Turn left, then your destination will be on the left. ඉදා අපි හිතේවත් නැති තරම් හයියෙන්ම වැස්සා. ඉතින් වැස්සෙම අපි හෝටල් එකට ආවා. මොනා කරන්නද? ඉතින් අපි වැස්ස කියලා හිතන්නේ නැතුවනේ ගෙදරින් පිටත් උනේ. අන්න ඉතින් හෝටල් එකට ඇවිල්ලා දැන් අපි මේ රූම් එකට යන ගමන් තමයි ඉන්නේ. අපිට හම්බුනේ ප්‍රීමියර් ඕෂන් වියු රූම් එකක්. මේක තමයි රූම් එක. ඔයගලන්ට පේනවා ඇති නැති රූම් එක ගොඩාක් ලස්සනයි. හරිම රෝයල් ලුක් එකක් තමයි තියෙන්නේ. මේක ඉතින් හැම ෆැසිලිටි එකක්ම තියෙනවා අපිට අවශ්‍ය කරන හරිම කම්ෆර්ටබල් රූම් එකක්. ඉතින් මේක තමයි අපේ රූම් එකට පේන view එක. අපි හොටෙල් එකට එන වෙලාවේ හොඳටම වැස්සා. හොඳටම වැස්ස කියන්නේ ධාරානිපාත වැස්ස. ඉතින් දැන් නම් පායලා තින්නේ පරිසරය ටිකක් කාම් වෙලා වගේ. ඉතින් අපි කෝෆි එකකුත් බීලා අපි දෙන්න කල්පනා කරේ එළියට යන්න. ඉතින් වැස්සත් පායලා හින්දා අපි ටිකක් රැ වෙලා එළියට ගියා. ඉතින් එළියට ගිහිල්ලා ඉතින් ලොකු දෙයක් කරේ නැහැ. බලන්නකෝ ඉතින් අපි එළියට ගිහින් මොකද කරේ කියලා. අපිට රූම් එකේම ඉන්න කම්මැලි හින්දා තමයි ඉතින් අපි එළියට ගියේ. ඉතින් වන් ගෝල් ෆේස් එක පැත්තට ගිහින් ඒක ඇතුලේ පොඩි රවුමක් දාලා ආවා දෙන්නත් එක්ක. ගෝල් ෆේස් කිව්වහම ඉතින් හැමෝටම මතක් වෙන දෙයක් තමයි ඉස්සෝඩේ කියන්නේ. අපි දෙන්නත් ආවා ඉස්සෝඩේ කන්න. අපි ඉතින් ගොඩාක්ම හිතාගෙන ආවේ නානාගේ කඩෙන් මොන හරි කනවා කියලා. ඉතින් එදා අපේ වෙලාවටම නානාගේ කඩේ වහලා මං හිතන්නේ වැස්ස හින්දා වෙන්නේ නැති. ඉතින් අපි එතන තිබ්බ වෙන කඩේකින් ඉස්සෝ අඩේයි ඔය තියෙන රොටි අනම්මනම් ටිකක් කාලා තමයි ගියේ. මෙතන ඉතින් රසම රස ඉස්සෝ අඩේයි මේ රොටි කෑවා. අපි ළඟට ආපහු හොටෙල් එකටම ගියා. එළියට ගිහින් අනම්මනම් කාලා ආපු හින්දා අපි එක බිරියානික කොඩ කරා ළමයි. රසම රස පාටයි දැන් කන්න තමයි හදන්නේ. කමුද හස්බන්ඩ්? එන්නකෝ. හැංගෙන්නේ. එන්න කන්න බඩගිනි. දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් රෑට කොහමද view එක කියලා. ලස්සනයි නේද? මන් දැන් කියන්නම්කෝ ඇයි අපි මේ ගෝල්ෆේස් හොටෙල් එකේ ස්ටේ එකකට ගියේ කියලා. ඔව් ඉතින් වුමන්ස් ඩේ එකට සන් එෆ්එම් එකෙන් කම්පිටිෂන් එකක් තිබුණා. ඒකෙන් අපි දෙන්න වින් කරා. අපි දෙන්න නෙවෙයි ඇත්තටම ඔයා වින් කරා. ඒ ෆොටෝ එකක් දාලා. ඒකට අපිට හම්බෙච්ච gift එක තමයි ගෝල්ෆේස් හොටෙල් එකේ වන් නයිට් ස්ටේ එක.
අපි මේ ලෑස්ති වෙන බ්‍රෙක්ෆාස්ට් එකට යන්න. ඔව් ඉතින් කීයටද අපි ගියේ? අපි ගියේ අපි හතමාරාටට විතර ගියේ නේ. හතමාරාටට විතර ගියේ. මොකද ඉක්මනට ගෙදර යන්න අවශ්‍යතාවයකුත් වුණා. ඉතින් මේ තමයි ගෝල්ෆියස් හෝටල් එකේ ඩයිනින් ඒරියා එක. ඇත්තටම වීව් එකත් එක්ක මාරම ලස්සනයි. එතන හරිම නිදහසේ අපිට කෑම රස විඳින්න පුළුවන්. දැන් ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බෙදාගෙන ඇවිල්ලා වාඩි වුණා. හස්බන්ඩ් ඉදින් සුපුරුදු පරිදි අර සම්බෝලයි චිකනුයි මොන හරි තියෙනවා නම් ඒ ඇති. මම නම් ඉතින් තියෙන එක එක වෙරයිටිස් වලින් බෙදාගත්තා. ලොකු ගාර්ඩන් ස්පේස් එකක් නැති වුණත් ඉතින් තියෙන ස්පේස් එකේ හරිම ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා මේ හොටෙල් එකේ හැමදේම. අපි ඊයේ කලින් මාවෙත් ඉතින් පූල් යන්නත් කියලා හිතාගෙන ඉතින් හයියෙන් වැස්ස හින්දා අපිට යන්න බැරි වුණා. මේ තමයි ඔයාලා කවුරුත් දන්න ෆයර් බීච් එක තියෙන يعني ඒරියා එක. ඔයගොල්ලෝ අහලා තිනවනේ එතන. මෙතන රෑට තමයි ඉතින් ගොඩක්ම ලස්සන ලයිට්ස් දාලා එහෙම. ওই විදිහට තමයි අපේ ගෝල්ෆස් හෝටල් එකේ දවස් එකේ වුණේ. එහෙනම් ඉතින් අපි යනවා. බයි. අපව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ YouTube channel එක subscribe කරන්න, Facebook page එකත් like කරන්න.